කතා කරන්නේ අලුත් කොවිඩ් වේරියන්ට් එක කොහොමද ෆයිනෑන්ෂල් මාකට්ස් වලට ප්‍රයිස් වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ප්‍රයිස් වුණා ගොඩක් දුරට සිකුරාදා ඔයගොල්ලෝ දකින්න ඇති. මම හිතන්නේ මම මට ලොකු ඔපචුනිටි එකක් හම්බුණා ඔයගලන්ට ලයිව්ම පෙන්වන්න කොහොමද මේ ජියෝපොලිටිකල් ඉම්පැක්ට් එකක් මාකට් එකට බලපාන්නේ. ඒ ඉම්පැක්ට් එක කොහොමද මාකට් එකේ ප්‍රයිස් වොලටිලිටි එක කොහොමද මොන මොන කරන්සි පෙයාස්ද මේ වගේ කොවිඩ් අප්ඩේට් එකක් ආවම එහෙම නැත්නම් මාකට් රිස්ක් සෙන්ටිමන්ට් එක වෙනස් වුණාම ඩවුන් වෙන්නේ එහෙම නැත්නම් ඩිමාන්ඩ් වෙන්නේ කියලා. ඉතින් ට්‍රේඩ් රූම් Facebook පේජ් එක ඔයගොල්ලෝ ෆලෝ කරනවා නම් මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්න ඇති මම දාපු පෝස්ට් එක. මම මේ නිවුස් එක දැකපු ගමන්ම මට හිතුණා මට ඔයාලට අප්ඩේට් එකක් දෙන්න ඕන කියලා. ඉතින් මම ඉමීඩියට්ලි ඔයගලන්ට පෝස්ට් එකක් පබ්ලිෂ් කරා Facebook පේජ් එකේ. මෙහෙම අලුත් කොවිඩ් වේරියන්ට් එකක් සවුත් ඇෆ්‍රිකා වලින් අඳුරගෙන තියෙනවා. ඒකෙන් මාකට් එක අන්සර්ටනිටි එකකට ඇවිල්ලා තියෙනවා. මාකට් එකට ෆ්‍රෙෂ් සෙන්ටිමන්ට් එකක් ඇදලා තියෙනවා, නෙගටිව් සෙන්ටිමන්ට් එකක්. ඒක නිසා අපි NSDJPY සෙල් එකකට යමු කියලා, ඒ කියන්නේ නිව්සීලන්ඩ් ඩොලර් ජපනීස් යෙන් සෙල් එකකට යමු කියලා. ඉතින් මම හිතන්නේ ගොඩක් දෙනෙක් ඒ පෝස්ට් එක දැකලා ට්‍රේඩ් කරලා තිබුණා. කොහොම වුණත් ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ගැන කතා කරන චැනල් එකක් හැටියට ට්‍රේඩ් රූම් එකෙන් මම ඔයාලට නිතරම දිගින් දිගටම මම ඔයාලට කියන්නේ ඔයාලගේ ට්‍රේඩින් මෙතඩ් එකට, එහෙම නැත්නම් ඔයාලගේ ට්‍රේඩින් බිස්නස් එකට මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් නොලෙජ් එක එකතු කරගන්න කියලා. ඉතින් මං ආයෙ ආයෙත් ඔයාලට කියනවා, මම කිසිම වෙලාවක ටෙක්නිකල් ඇනලිසිස් වැඩක් නැහැ, ඇන්ටි ඇනලිස්ට් කෙනෙක් විදියට මම එතන වැඩ කරන්නේ නැහැ. ඇන්ටි ටෙක්නිකල්ස් මම එහෙම මතයක නැහැ, ඇන්ටි ටෙක්නිකල් ට්‍රේඩ් කියන මතයක නැහැ. ඉතින් ඇන්ටි කිව්වම මේ ඇන්ටිලා නෙමෙයි, ඇන්ටි ටෙක්නිකල් ඉතින් ඒ කියන්නේ ඒකට විරුද්ධව ඉන්න කෙනෙක් තමයි ඇන්ටි ටෙක්නිකල් ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නේ. එහෙම කෙනෙක් නෙමෙයි මම. මම අනිවාර්යෙන් ටෙක්නිකල් ඇනලිසිස් පාවිච්චි කරනවා. මොකද ටෙක්නිකල් ඇනලිසිස් නැතුව ඔයාලට හොඳ තැනකින් ප්‍රයිස් එකක් ගන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව. කවුරු හරි කියනවා නම් ටෙක්නිකල්ස් සම්පූර්ණයෙන්ම ඉග්නෝර් කරලා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා. ඒක කරන්න බැරි නැහැ, පුළුවන්. අපිට ඉන්වෙස්ටර් මෙතඩ් එකට මාකට් එකේ කොහෙන් හරි තැනකින් ට්‍රේඩ් එකක් දාලා කාලයක් බලන් ඉන්න පුළුවන් මාකට් එක ෆන්ඩමෙන්ටල් බයස් එකට ඩ්‍රයිව් වෙනකන්. නමුත් එතන අපිට හොඳ ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි විශේෂයෙන් මම ටෙක්නිකල් ලෙවල්ස් පාවිච්චි කරන්නේ, මට හොඳ රීට්‍රේස්මන්ට් ලෙවල් එකකින් ප්‍රයිස් එකක් ගන්න. ඉතින් මගේ ටෙක්නිකල් යාළුවෝ මගෙත් එක්ක තරහ වෙන්න එපා, අපි වාද විවාද යනවා. නමුත් මේ හැමදේම අපි නොලෙජ් ෂෙයාරින් එකක් විදිහට තමයි යන්නේ. මට කාත් එක්කවත් එහෙම පෞද්ගලික අමනාපයක්වත් හෝ තරහක්වත් නැහැ. ඉතින් අපි හැමෝම මේ එකම මාකට් එකේ එක එක විදිවලට ට්‍රේඩ් කරන අය. නමුත් අපි අතර මත ගැටුම් ඇති වෙනවා. ඒ හැම මත ගැටුම්මකින්ම මම බලාපොරොත්තු වෙන්නේ මම දෙයක් ඉගෙන ගැනීම හෝ තව කෙනෙක් දෙයක් ඉගෙන ගැනීම හෝ ඒ මත ගැටුම බලාගෙන ඉන්න අය අපේ මේ මත ගැටුම් වලින් දෙයක් ඉගෙන ගැනීම කියලා. ඉතින් හැමදාම අපිට ප්‍රශ්න තියෙන්නේ මාකට් එකත් එක්ක, මාකට් එකේ ට්‍රේඩින් මෙතඩ්ස් එක්ක මිසක් මට කිසිම පුද්ගලයෙක් එක්ක පෞද්ගලික තරහක් හෝ තව කෙනෙක්ට පහර ගැහිමක් හෝ එහෙම දෙයක් නැහැ. තව කෙනෙක්ගේ ට්‍රේඩින් සිස්ටම් එකට පහර ගැහිමක් නැහැ. මට මොකක් හෝ දෙයක් ගැන තර්කයක් තියෙනවා නම් මට ඒ ලොජික් එකකින් මට ඒක පැහැදිලි කරගන්න ඕන නම් මම ඒක පබ්ලිෂ් කරනවා. එතකොට සමහර විට තව කෙනෙක්ට පුළුවන් ඒක මට පැහැදිලි කර දැන ඉක්මනට වැරදි මේක මේ විදියට යන්නේ කියලා. නමුත් අපි විශ්වාස කරන්න ඕන දෙයක් තමයි අකමැත්තෙන් වුණත්, මොකද හැමෝම කැමති තමන් දන්න දේ හරි කියලා හිතන්න, තමන් කරන දේ හරි කියලා හිතන්න, මං ඇතුළුව. ඉතින් අපි විශ්වාස කරන්න ඕන, අපි පිළිගන්න ඕන දෙයක් තමයි මේ කරන්සි මාකට් එක සම්පූර්ණයෙන්ම ඩ්‍රයිව් කරවන්නේ මාකට් ෆන්ඩමෙන්ටල්ස් වලින් කියන එක. ඒක අපිට කිසිම වෙලාවක නැහැ කියන්න බෑ. ඒක මං ඕන තරම් ඔයාලට ලයිව් පෙන්වලා තියෙනවා, ප්‍රයිස් හිස්ටරි වලින් පෙන්වලා තියෙනවා, නිවුස් අප්ඩේට්ස් වලින් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් නම් ඔගොල්ලෝ උනන්දු වෙන්න මේ මාකට් ෆන්ඩමෙන්ටල්ස් ගැන දැනුවත් වෙන්න. මොකද කවුරු හරි හිතන්න පුළුවන් මම මේ මාකට් ෆන්ඩමෙන්ටල්ස් ඒක පෙන්න පෙන්න ඒක මතු කර කර කෝස් කරන්න ලෑස්ති වෙනවා කියලා. ඉතින් එහෙම කෝස් කිරිල්ලක් නෙමෙයි මම කියන්නේ. මේ මාකට් ෆන්ඩමෙන්ටල්ස් තේරුම් ගන්න ඔයාලට කෝස් එකක් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔගොල්ලෝ නිකන් ඉකොනොමික් වෙබ්සයිට් එකකට බ්ලූම්බර්ග්, CNBC, රොයිටර්ස්, යහූ ෆයිනෑන්ස් මේ වගේ සයිට්ස් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ කියවන්න මේ ඉකොනොමික් ආර්ටිකල්ස්. එතකොට ඔයාලට විශේෂයෙන් ෆොරෙක්ස් ලයිව් එක තියෙනවා. ඉතින් එතකොට ඔයාලට ඔයාලගේ
මොකක්කෝ නොලෙජ් එකක් ඔබලන්ගේ අපි කියන එකට මේ කොමන් සෙන්ස් කියලා සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා ඔයාලට පුළුවන් තේරුම් ගන්න මොකද්ද මාකට් එකේ දැන් වෙලා තියෙන දේට හේතුව කියලා. ඉතින් ඒක නිසා මම කෝස් කරන නිසා ෆන්ඩමන්ටල්ස් සමාජගත කරන්න හදනව නෙමෙයි. මේක මම ෆන්ඩමන්ටල්ස් ගැන කතා කරන්න කලින් ඉඳන්ම ඉතිහාසයේ ඉඳන්ම මේ මාකට් ෆන්ඩමන්ටල්ස් කියන දේ මේ ට්‍රේඩින් වල තිබුණා. නමුත් එකම දේ තමයි ටෙක්නිකල් ඇනලිසිස් උඩට ආවා. ඒක මාකට් කරා බ්‍රෝකර්ස්ලා වැඩිපුර ටෙක්නිකල් ඇනලිසිස් මාකට් කරා. ඒකට හේතුව තමයි වැඩි දෙනෙක් ට්‍රේඩ් කරන්න නම් මේකට ලේසි විදියක් තියෙන්න ඕන. රයිට්? මිනිස්සු කැමති නැහැ අමාරු දේවල් කරන්න. ඒ නිසා මිනිස්සුන්ව ට්‍රේඩින් වලට පොළඹවන්න බ්‍රෝකර්ස්ලාට බිස්නස් අරගන්න වැඩි දෙනෙක් ට්‍රේඩින් වලට එකතු කරගන්න අවශ්‍ය නිසා මේගොල්ලෝ ටෙක්නිකල් ඇනලිසිස් කියලා බොහොම ලේසි සරල මිනිසුන්ට කරන්න ආස හිතෙන දෙයක් සමාජගත කරා. ඔක තමයි ඇත්ත කතාව. රයිට්? බ්‍රෝකර්ස්ලා කවදාවත් ඔයාලට ෆන්ඩමන්ටල් ඇනලිසිස් උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ ඒව ගැන වැඩි කතා කරන්නේත් නැහැ. රයිට්? ඒ මොකද ෆන්ඩමන්ටල් ඇනලිසිස් කියන දේ මිනිස්සු කැමති නැහැ. මේක ටිකක් කොම්ප්ලිකේටඩ්. මේක ටිකක් අමාරුයි. ඉතින් මිනිස්සු කැමති නැහැ අමාරු දේවල් හොයාගෙන ගිහිල්ලා ඒවා ඉගෙනගෙන ඒවා පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න. මොකද ෆොරෙක්ස් ට්‍රේඩින් කියන දේ ෆන්ඩමන්ටල් ඇනලිසිස් පැත්තෙන් කතා කරොත් මිනිස්සුන්ට කම්මැලි වෙලා මිනිස්සු මේක ටිකක් මේකට යොමු වෙන එක නවතිනවා. ඒක නිසා ඒගොල්ලෝ ලේසි විදියක් ප්‍රමෝට් කරනවා ටෙක්නිකල් ඇනලිසිස්, ට්‍රෙන්ඩ් ලයින්ස්, සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස්. මේ වගේ දේවල් මාකට් කරාම, මෙයා ප්‍රමෝට් කරාම ඕන කෙනෙක් මේකට යොමු වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. මොකද හරි ලේසි. මිනිස්සු හරි ලේසියෙන් මේක ඉගෙනගෙන ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා. නමුත් කන්සිස්ටන්සි එක, දිගු කාලීන සාර්ථකත්වය කියන දේ ටෙක්නිකල්ස් වලටම බාර දීලා ඉන්න එපා. ඊට එහා දෙයක් මේකේ තියෙනවා. රයිට්? ඉතින් ටෙක්නිකල් ට්‍රේඩර්ස් ප්‍රොෆිට් කරන්නේ නැතුව නෙමෙයි, ඒගොල්ලෝ ප්‍රොෆිට් කරනවා. ඒගොල්ලන්ට ප්‍රොෆිට් කරන්න ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ විදිහේ ඕන තරම් ඔපචුනිටීස් මාකට් එකේ හැදෙනවා. නමුත් මම කියන්නේ අපි කොන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි කරගන්නවා නම් ඇයි ප්‍රයිස් එක මූව් වෙන්නේ, වයි මාකට්ස් මූව් කියන එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ටෙක්නිකල් මෙතඩ් එකට වැලියු එකක් එකතු කරගන්න. රයිට්? ඇයි ඩොලර් එක අප් වෙනවා නම් ඇයි ඩොලර් එක මේ සපෝට් එක හෝ රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගෙන මූව් වෙන්නේ කියන එකට හේතුවත් ඔයගොල්ලෝ දන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් තවත් කොන්ෆිඩන්ට්ලි ට්‍රේඩ් කරන්න. ඉතින් මම හිතනවා කාලයක් ගිහිල්ලා හරි මේක තේරුම් ගනී කියලා. ගොඩක් ෆොරෙක්ස් වලට ආපු අලුත් අය, කියන්නේ අවුරුදු දෙකක් තුල වගේ මේ මාකට් එකේ ඇතුළත වගේ මාකට් එකේ ඉන්න අය තමයි මේ ෆන්ඩමන්ටල් ඇනලිසිස් ගැන මගෙත් එක්ක වාද කරන්නේ. රයිට්? ඉතින් මමත් 2014 ට්‍රේඩින් පටන් ගත්තා නම් මම ෆන්ඩමන්ටල්ස් වලට යොමු වෙන්නේ 2017 මුල. එතකොට අවුරුදු 3ක් මමත් කැමති වුණේ නැහැ ෆන්ඩමන්ටල්ස් විශ්වාස කරන්න. මම පෝස්ට් එකක් ඔයගලන්ට පබ්ලිෂ් කරා කොහොමද මම ෆන්ඩමන්ටල් ඇනලිසිස් ඉගෙන ගන්න උනන්දු වුණේ, ඒකට යොමු වුණේ කියලා. ඉතින් හැම දෙයකටම අපිට කාලයක් යනවා. මොකද්ද හරි මොකද්ද වැරදි තේරුම් ගන්න කාලයක් යනවා. ඉතින් ඕගොල්ලන්ගේම ඩූ යෝ ඕන් රිසර්ච්. ඕගොල්ලොම රිසර්ච් එකක් කරලා මාකට් ෆන්ඩමන්ටල්ස් ගැන හොයලා බලලා දැනුවත් වෙන්න. මම කියන්නේ ඔයාලට තිබ්බ ඔපෂනිටි එක මට තිබුණ නැහැ. රයිට්? දැන් අද ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා අයියේ මේක මෙහෙම වෙන්නේ ඇයි, අයියේ මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා අහනවා. නමුත් මට ඒ දවස්වල ලංකාවේ කිසිම කෙනෙක් හිටියේ නැහැ ෆොරෙක්ස් ෆන්ඩමන්ටල්ස් ගැන හදන්න. රයිට්? මම ගොඩක් මහන්සි වෙලා මාකට් ෆන්ඩමන්ටල්ස් ඉගෙන ගත්තේ. ඉතින් මට ගොඩක් ඇත්තටම කියනවා නම් ෆොරින් මෙන්ටර්ස්ලට මට වඳින්න සිද්ධ වුණා. ඒ කියන්නේ මම මේල් දානවා දානවා දානවා, ඒගොල්ලෝ රිප්ලයි කරන්නේ නැහැ. රයිට්? ටෙලිග්‍රෑම් වලින් රිප්ලයි කරන්නේ නැහැ, සීන් කරලා නිකන් ඉන්නවා. ඉතින් එහෙම අමාරුවේ මම දිගෙන් දිගට වද දීලා වද දීලා වද දීලා මගේ සමහර ප්‍රශ්න වලට මම උත්තර අහගත්තා. මොකද ඉන්ටර්නෙට් එකේ අදටත් මාකට් ෆන්ඩමන්ටල්ස් කියලා බොහොම සරල දේවල් ටිකක් තමයි කියලා දෙන්නේ. බොහොම සරල දේවල් ටිකක්. ඕක නෙමෙයි ෆන්ඩමන්ටල් ඇනලිසිස් කියන. ඕකට එහා ගිය දෙයක් තියෙනවා. ඒ දේ මොකක්කෝ හේතුවකට හංගනවා. රයිට්? ඒ දේ පබ්ලිෂ් කරන්නේ නැහැ. බ්‍රෝකර්ස්ලා වුණත් කවදාවත් ඔයගලන්ට ෆන්ඩමන්ටල් ඇනලිසිස් කියලා ඉන්ට්‍රස්ට් රේට් එකයි, ඉකොනොමික් කැලෙන්ඩර් එකේ ඉවෙන්ට් එකයි, ඔය පොඩි පොඩි දේවල් ටික තමයි කියලා දෙන්නේ. GDP එක කවදාවත් ඔයගලන්ට මේ ඉන්ටර් මාකට් කොලරේෂන්, ජියෝ පොලිටිකල් ඉම්පැක්ට් ඇනලිසිස් වගේ දේවල් කියලා දෙන්නේ. රිස්ක් සෙන්ටිමන්ට් ඩ්‍රයිව් වෙන හැටි ඒ දේවල් කතා කරන්නේ නැහැ. ඉතින් හැමතිස්සෙම තමන්ගේ නොලෙජ් එක වැඩි කරගන්න උත්සාහ කරන්න. ඉතින් අනිවාර්ය නෑ ෆන්ඩමන්ටල්ස් ඉගෙන ගැනීම ට්‍රේඩර් කෙනෙක්ට, එහෙම දෙයක් නෑ. ඉතින් නමුත් මම කියන්නේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයාලට ඉස්සරහා ඉන්න ඕන නම්
ඇයි මේක මෙහෙම වෙන්නේ මොකද්ද මේකට හේතුව ඒ වගේ දේවල් දැනුවත් වෙලා ට්‍රේඩ් කරන්න ඕනේ නම් ෆන්ඩමන්ටල්ස් තමයි කී එක කොහොම වුණත් ලොง ටර්ම් සක්සස් වෙන්න නම් ෆන්ඩමන්ටල්ස් ගැන දැනුවත් වෙන්න මම ඒක ඔයාලත් එක්ක මේ තියෙන මේ මොකක් හෝ තරහකට හෝ ෆන්ඩමන්ටල්ස් බලපෑම් කරලා ඔයාලට උගන්වන්න එහෙම දෙයකට නෙමෙයි කියන්නේ මම ඔයාලගෙන් හොඳට කියන්නේ මොකද මම කාලයක් තිස්සේ මේක තේරුම් ගත්තා මේ මාකට් එකේ ඉඳලා ඉතින් මම තේරුම් ගත්ත දේ ඔයාලට සමාජගත කරන්න තමයි මම මේ හදන්නේ නැත්තම් මට මේක ඉගෙනගෙන පැත්තකට වෙලා ට්‍රේඩ් කරගෙන ඉන්න පුළුවන් චැනල්ස් වලින් කතා කරන්න අවශ්‍ය නැහැ කාගේවත් ප්‍රශ්න වලට උත්තර දෙන්න අවශ්‍ය නැහැ ලංකාවේ ඕනතරම් ට්‍රේඩර්ස් ලා ඉන්නවා සක්සස් අය හැබැයි එළියට එන්නේ නැහැ ඒගොල්ලෝ තමන්ගේ දැනුම ෂෙයා කරන්න කැමති නැහැ ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේක් කරගෙන ඉන්න ඉතින් එහෙම අයගෙන් ඔයාලට වැඩක් වෙන්නේ නැහැ මොකද එයාලා එයාලාගේ සක්සස් මෙතඩ් එක හෝ සක්සස් එක ඒගොල්ලෝ ෂෙයා කරන්නේ නැහැ ඒක නිසා මම හැමෝටම කියන්නේ පොඩ්ඩක් තමන් මේ මාකට් එක දිහා හිතාගෙන ඉන්නවනේ විදියක් ඒ විදිය සුට්ටක් වෙනස් කරලා බලන්න ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් දිගට යයි ඉතින් මම මේ වලට පෙන්වලා තියෙනවා මේ NST JPY ට්‍රේඩින් view එකේ ටෙක්නිකල් ට්‍රේඩර්ස් දැකපු එක එක විදි ගොඩක් අය buy side ඉඳලා තියෙනවා sell side ඉඳලා තියෙනවා ඉතින් මේ මේක ටෙක්නිකල් ට්‍රේඩර් කෙනෙක්ගේ ඇනලිසිස් එකක් එයා හිතලා තියෙනවා NST JPY 79 level එකෙන් ඩිමාන්ඩ් වෙයි කියලා අපෝ රෙසිස්ටන්ස් එකට අප් වෙයි කියලා නමුත් එහෙම වුණේ නැහැ NST JPY 77 level එකට දැන් drop වෙලා තිනවා ඉතින් ඊට අමතරව මම ඔයාලට පෙන්නන්නම් එතන මම ගත්ත ට්‍රේඩ් එක NST JPY sell එක 26 වෙනිදා ඉතින් 100 pips මම target කරලා අරගෙන තිනවා ඉතින් මේ සතියේ මම close කරපු trades කීපයක් gold sell දෙකක් close වෙලා තිනවා USD JPY buy එකක් close වෙලා තිනවා ඉතින් 100 pips දෙකයි 200 pips sorry ऑलमोस्ट 400-500 पिप्स आगे मैं साथी मटे पुलवां वेला तीनों थिंग मैं का पोडी गाना करने पुलवां समारा मीट वाडा पिप्स कैच कर लेते करने पुलवां नमूद मामा क्या ने मामा अपॉर्चुनिटी का तमाई ट्रेड करने इतने मटा आप अपॉर्चुनिटीज वाली इंता मामे ट्रेड्स टीका गत्ते राइट तो बट मैं आगे एनालिसिस से का फेल लेला तीनों टेक्निकल या हित पुदे ඊට පස්සේ තව ට්‍රේඩ් එකෙක් කියා හිතලා තියෙනවා 81 ලෙවල් එකට නිව්සීලන්ඩ් ඩොලර් ජපනීස් එමේ වෙජ් එක බ්‍රේක් කරපු නිසා ෆෝලින් වෙජ් එක. ඉතින් ඒකත් ෆේල් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ආපහු මෙතන ට්‍රේඩ් එකෙක් කියලා තියෙනවා 79 ලෙවල් එකට NST JPY සෙල් වෙනවා කියලා. ඉතින් එයා සමහරවිට ප්‍රොෆිට් වෙන්න ඇති. එයාගේ ටෙක්නිකල් ලෙවල්ස් වලින් එයා සෙල් වුණා කියලා දැකලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් තව කෙනෙක් සෙල් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඔයා බලන්න එකම මාකට් එක ටෙක්නිකල් ට්‍රේඩර්ස්ලා 4 දෙනෙක් දැකලා තියෙන විදිය. දෙන්නෙක් buy වෙනවා කියලා දැකලා තිනවා තව දෙන්නෙක් sell වෙනවා කියලා දැකලා තිනවා ඉතින් මම ඒකයි ඔයාලට කියන්නේ technical analysis කියන දේ හැමතිස්සෙම subjective තමාගේ දැනුම සහ තමාගේ perspective එකේ හැටියට තමයි price එක තමන් දකින්නේ ඔයා දකින්න support එක ලෝකේ තව කෙනෙක් නොදකින්න පුළුවන් ඔයා දකින්න wedge pattern එක ලෝකේ තව කෙනෙක් නොදකින්න පුළුවන් ඔයා දකින්න down trend channel එක හෝ up trend channel එක ලෝකේ තව කෙනෙක් නොදකින්න පුළුවන් ඉතින් මේක හැමතිස්සෙම සබ්ජෙක්ටිව්. මෙතන මේ ගිහිල්ලා බලන්න ඔයාලා මේ තව එක්කෙනෙක්ගේ ඇනලිසිස් එක. ට්‍රේඩින් view එකේ ට්‍රේඩ් අයිඩියාස් වලට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පෙනේ එකම කරන්සි pair එක විදි කීයකට ලෝකේ ට්‍රේඩර්ස්ලා දකින්නවද කියලා ටෙක්නිකල්. නමුත් ෆන්ඩමන්ටලි එක ඩිරෙක්ෂන් එකයි තියෙන්නේ. right? ෆන්ඩමන්ටලි long term bias එක එකයි. ඒ ෆන්ඩමන්ටල් ඉම්පැක්ට් එකක් එනකොට ඒක මුළු ලෝකේ ඉන්න හැම ට්‍රේඩර්ස්ලටම එකයි. right? ඔයා ටෙක්නිකලි මාකට් එක buy දැක්කද sell දැක්කද අදාල නැහැ. මාකට් ප්‍රයිස් මූවමන්ට් එක ඩිරෙක්ෂන් එකකට ඩ්‍රයිව් කරන්න පුළුවන් මේ ලෝකෙම තියෙන මාකට් එක ඩිරෙක්ෂන් එකකට ඩ්‍රයිව් කරන්න මාකට් ෆන්ඩමන්ටල්ස් වලට පුළුවන්. ඒතකොට එයා තමයි මේ කරන්සි මාකට් එකේ මාකට් ඩේටා මාකට් ෆන්ඩමන්ටල්ස් තමයි ඉහළින්ම ඉන්නේ. right? ඒතකොට කිසිම කෙනෙක් එයාව මගහැරලා එයා එහෙම නැහැ ඒවා බොරු එහෙම කියලා කරන්සි මාකට් එකේ අපිට එහෙම ප්‍රෙඩික්ෂන් දෙන්න බෑ. ඒ වගේම තමයි අනිත් වාසිය ඔයාලට තියෙන ෆන්ඩමන්ටල් ඉම්පැක්ට් එකක් ගැන දැනගත්තොත් ඔයාලට ඒකට ඒක බේස් කරගෙන අනිත් කරන්සීස් ඔක්කොම සෙල් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට බලන්න NSD JPY ඩවුන් වුණා. right? ඊට පස්සේ ඒ හා සමානව CAD JPY ඩවුන් වුණා. ඊට පස්සේ NSD CHF ඩවුන් වුණා. right? AUD CHF ඩවුන් වුණා. AUD JPY ඩවුන් වුණා. right? එතකොට ඕගලන්ට පුළුවන් ෆන්ඩමන්ටල් ඉම්පැක්ට් එක දැනගත්තා නම් ජියෝපොලිටිකල් ඉම්පැක්ට් එක දැනගත්තා නම් මේ කරන්සීස් වලින් 3-4ක්වත් ඕගලන්ගේ පෝට්ෆෝලියෝ එකට ඇඩ් කරගන්න
ඉතින් මගේ මාර්ජින් ලෙවල් එක අනුව මට මේ ට්‍රේඩ් ඔක්කොම එන්ටර් වෙන්න බැරි වුණා. නමුත් ඔයාලට ලොකු මාර්ජින් ලෙවල් එකක් තිබ්බනම් මේ වගේ ෆන්ඩමන්ටල් ඉම්පැක්ට් එකක් ආ මේ හැම රිස් සෙන්ටිමන්ට් එකකින් ඉම්පැක්ට් වෙන හැම කරන්සි පෙයා එකක්ම ඔයාලට පෝට්ෆෝලියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. මොකද මේ ඔක්කොම එකට ඩ්‍රයිව් කරනවා. රයිට්? සමහර අය කියනවා මේ AUD JPY දියා බලලා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. විශේෂයෙන් අපේ SMC ට්‍රේඩර්ස්ට මම කියනවා ඒගොල්ලෝ කියනවා ඕඩර් බ්ලොක් එකක් තියෙනවා මේක ඒ හින්දායි සෙල් උනේ. එතකොට මම ඒ වගේ අයට කියන්නේ ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න ඔය ඕඩර් බ්ලොක් එක ඔය හැම කරන්සි පෙයා එකෙම තිබ්බද නැද්ද කියලා පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න. මොකද ෆන්ඩමන්ටල් ඉම්පැක්ට් එකක් මාකට් එකට ප්‍රයිස් වෙනකොට ඒක බලපාන කරන්සිස් ඔක්කොම එක ඩිරෙක්ෂන් එකකට යනවා. රයිට්? එතකොට මට තියෙන ප්‍රශ්නේ හැම කරන්සි පෙයා එකෙම ওই විදිහට ඕගොල්ලන්ට එකම ඇනලිසිස් මෙතඩ් එක තිබ්බද? එකම ඕඩර් බ්ලොක් එකේ හැම කරන්සි පෙයා එකෙම තිබ්බද? රයිට්? ඉතින් ඒක නිසා චුට්ටක් ඒක ඕගොල්ලෝ බලන්න මේ කොලරේෂන් එක අනුව කොවිඩ් ඉම්පැක්ට් එකක් ආවම වේරියන්ට් එකක් අලුතෙන් රිලීස් වුණාම ඒක මාකට් එකට නෙගටිව් සෙන්ටිමන්ට් එකක්. ඇයි? එතන අන්සර්ටනිටි එකක් එනවා. මොකද්ද අන්සර්ටනිටි එක? ලොක්ඩවුන් එකක් එයිද? ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් දිගටම ඉම්පෝස් වෙයිද? රයිට්? එතකොට ආපහු ලේබර් ඩේටා ඩ්‍රොප් වෙයිද? රයිට්? ප්‍රොඩක්ෂන් කඩන් වැටෙයිද? ඔයගේ ලොකු අන්සර්ටනිටි දෙකක් ඉන්වෙස්ටර්ස්ලට එමෙතන් ට්‍රේඩර්ස්ලට එනවා. රයිට්? එතකොට ඒගොල්ලෝ කරන්නේ සේෆ් හෙවන් ඇසට්ස් වලට මූව් වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් ජපනීස් යෙන් එක ස්විස් ෆ්‍රැන්ක් එක තමයි මේකේ උඩින්ම ඉන්නේ. දැන් ගෝල්ඩ් ගත්තොත් ගෝල්ඩ් වල අපිට ලොකු අප්ග්‍රේඩ් එකක් බලා ගන්න බැරි වුණා. ඉතින් සාමාන්‍යයෙන් ලොකු රිස් සෙන්ටිමන්ට් එකක් ආවොත් රිස්ක් ඔෆ් සෙන්ටිමන්ට් එකක් ආවොත් ගෝල්ඩ් වලටත් වඩා ඉක්මනට ඔයගොල්ලෝ මූව් වෙන්න NST JPY CAD JPY AUD JPY NSD CHF AUD CHF ඊට පස්සේ NSD CHF මේ වගේ කරන්සි පෙයාස් ඔයගොල්ලෝ සෙල් කරන්න ඕනේ. සේෆ් හෙවන් ඉස්සරහට තියෙන ඒවා. සේෆ් හෙවන් කෝඩ් කරන්සි එකේ තියෙන ඒවා. මේ බේස් කරන්සි එක නිව්සීලන්ඩ් ඩොලර්, AUD කැනේඩියන් ඩොලර්. මේ ඇවිල්ලා කොම්ඩෝල් කරන්සිස්. AUD කියන්නේ කොම්ඩෝල්, කැනේඩියන් ඩොලර් කොම්ඩෝල්, NSD කොම්ඩෝල්. මේ ඇවිල්ලා එක්ස්පෝර්ට් බේස් ඉකොනොමීස් වල කරන්සිස්. රයිට්? මේ මම ඔයාලට සමහර දේවල් මගේ සීමාවෙන් එහා ගිහිල්ලා කියලා දෙනවා. ඉතින් පොද සමහර අය මේවට ගෙවලා ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මම කැමති නැහැ හැමතිස්සෙම දැනුම මුදලටම සීමා කරන්න. ඒක නිසා මම මගේ සීමාවේ පුළුවන් තරම් ඇතුළත ඉඳගෙන මෙන්න මේ දේවල් කියලා දෙනවා. AUD කැනේඩියන් ඩොලර්, නිව්සීලන්ඩ් ඩොලර්, කොම්ඩෝල් කරන්සිස්. මාකට් එකට මොකක් හෝ ඉම්පැක්ට් එකක් ආවම අපි යමු XPX එකට. මට පේන ඇති ස්ටොක් ඉන්ඩෙක්ස් එකට හිට වෙච්ච හැටි කොවිඩ් ඉම්පැක්ට් එක. ස්ටොක් මාකට් එක ඩවුන් වෙන හැම වෙලාවකම AUD CAD නිව්සීලන්ඩ් ඩොලර් වලට ඒක වදිනවා. ඇයි වදින්නේ? මේවා එක්ස්පෝර්ට් බේස්ඩ් ඉකොනොමීස්. රයිට්? මේගොල්ලෝ ගොඩක් වෙලාවට එක්ස්පෝර්ට්ස් වලින් තමයි රට ඇතුළට ඉන්කම් එක ගන්න. එතකොට ස්ටොක් මාකට් ක්‍රෑෂ් වෙනකොට, ලොක්ඩවුන් එනකොට, මාකට් අන්සර්ටිනිටි එකක් එනකොට වොලටිලිටි එක බලන්න. වොලටිලිටි එක හොඳටම අප් වෙලා තියෙනවා. රයිට්? ලොකු ඩ්‍රයිව් එකක් ගියා වොලටිලිටි එක. වොලටිලිටි වැඩි වෙන්නේ මාකට් අන්සර්ටිනිටි එක එනකොට. රයිට්? ඒතර ස්ටෑන්ඩඩ් ලෙවල් එකේදී අපිට 2021 තියෙන්නේ සාමාන්‍යයෙන් ජන් 2020 කියන්නේ 30යි 35 අතර වගේ තමයි ස්ටෑන්ඩඩ් ලෙවල් එක තියෙන්නේ වොලටිලිටි. රයිට්? මෙන්න මේ ලෙවල් එක. සාමාන්‍යයෙන් මෙන්න මේක තමයි වොලටිලිටි ලෙවල් එක 2021 30 35 අතර. ඒතර මේ ලෙවල් එක ළඟටම වගේ දැන් ඇවිල්ලා තියෙනවා මේ අලුත් වේරියන්ට් එක නිසා මාකට් ෆියර් එක. එතකොට අපි ફોකස් කරන්න ඕන export based currencies මේ කොම්ඩෝල් currencies sell කරන්න. CHF JPY safe havens වලට against. right? මෙන්න මේ වගේ වෙලාවට ඕගොල්ලෝ technical traders ලා නම් retracement බල බල ඉන්න එපා. මම දැන් NSC JPY වලට යන්න එක මල්ලි කෙනෙක් මට කිව්වා. අයියේ මේක මෙතන දැන් breakout එකක් වෙලා තියෙනවා විනාඩි කින 4 hour වලින්ද කොහෙද යා කිව්ව මට මතක නැහැ. right? එයා මට කිව්වා අයියේ මෙන්න මෙතන මේ breakout එකක් වෙලා තියෙනවා. රයිට්? බ්‍රේක් අවුට් එකක් වෙලා තිනවා. මම සෙල් එකකට යනවා කියලා. රයිට්? මං කිව්වා හරි ප්‍රශ්නයක් නැහැ මලේ ඔයාගේ ටෙක්නිකල් ලෙවල් එකෙන් යන්න. මේ ඔයා ඔයාට කොන්ෆිඩන්ස් නම් ඔයා යන්න කියලා. ඊට පස්සේ එයා හැබැයි ඒක ටේක් ප්‍රොෆිට් එක ගත්තේ මම හිතන්නේ පිප්ස් 30ක් වගේ. රයිට්? 30 පිප්ස් වගේ එයා ගත්තේ. නමුත් ප්‍රශ්නයක් නැහැ එයා ප්‍රොෆිටබල්.
එයා සිකුරාදා මේ කොවිඩ් ඉම්පැක්ට් එක ඒ නිවුස් එකත් දැකලා තියෙනවා රයිට් ඒ නිවුස් එකත් දැකලා තියෙනවා හැබැයි එයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න හිටියායි එයා බලාපොරොත්තු වුණා මෙන්න මෙතන මේ ලෙවල් එක බ්‍රේක් කරාට පස්සේ රයිට් මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරාට පස්සේ එයා බලාපොරොත්තු වුණා මාකට් එක ආපහු රීට්‍රේස්මන්ට් එකකට එයි කියලා රයිට් මෙහෙම ඇවිල්ලා යයි කියලා බලාපොරොත්තු වුණා රයිට් මෙන්න මේ මෙතන බ්‍රේක් අවුට් එක ආපු නිසා මාකට් එක මෙහෙම ඩවුන් වෙලා ආයෙ මෙහෙම රීට්‍රේස් වෙලා මෙතනට එයි කියලා. නමුත් මම ඔයාලට කියනවා හැමතිස්සෙම මාකට් එක අපිට රීට්‍රේස්මන්ට් දෙන්නේ නැහැ. රයිට්? මොකද මේ ෆන්ඩමන්ටල් ඉම්පැක්ට් එක ගොඩක් ස්ට්‍රොง. ස්ට්‍රොง ෆන්ඩමන්ටල්ස් ප්ලේ වෙනකොට හැමතිස්සෙම මාකට් එක රීට්‍රේස්මන්ට් දෙන්නේ නැහැ. හැමතිස්සෙම ටෙක්නිකල් ලෙවල්ස් එතකොට අර කලින් විදියටම වැඩ කරන්නේ නැහැ. වට කරන්න පුළුවන් එකම දේ තමයි දැන් මම 100 pips ටාගට් කරා. රයිට් මම මේ 100 pips ටාගට් කරා මම රීට්‍රේස්මන්ට් මොකුත් දැලුවේ නැහැ මම නිවුස් එක දැකපු ගමන් මම එන්ටර් වුණා මම හිතන්නේ මම එන්ටර් වුණේ 78:21 රයිට් ඒකේ මම එන්ටර් වෙලා තින්නේ මෙන්න මේ රයිට් මෙතනින් මම එන්ටර් වෙලා තින්නේ 78:21 මේ ටික අයින් කරන්නම්කෝ 78:21 මම මේ ඩවුන් වෙන ගමන් එන්ටර් වෙලා තින්නේ රයිට් 78:21 මෙතනින් තමයි මම එන්ටර් වෙලා තින්නේ මම එතකොට හිටියේ නැහැ ආයේ මෙතනට රීට්‍රේස් වෙනකන් මම කෙලින්ම ඩවුන් ට්‍රෙන්ඩ් එකම ටාගට් කරගෙන හිටියා මොකද මම දන්නවා ආයේ රීට්‍රේස්මන්ට් කතාවක් නැහැ මොකද මේ නිවුස් එක ස්ට්‍රොං වැඩි මේ ඉම්පැක්ට් එක ස්ට්‍රොං වැඩි එතකොට අපි ටෙක්නිකල් බල බල ඉන්නේ නැහැ අපි ටග් ගාලා ඉමීඩියට්ලි ට්‍රෙන්ඩ් එකට එන්ටර් වෙන්න ඕනේ රයිට් ආයේ රීට්‍රේස්මන්ට් ඔය පුල් බෑක්ස් කියලා ඔයගොල්ලෝ කියනවා ඒවා මේවා එනකන් බල බල ඉන්න එපා ඔයගොල්ලන් ට්‍රේඩ් එක මිස් වෙනවා මෙතන ඉඳලා 78:21 ඉඳලා මම අල්ලනවා ට්‍රෙන්ඩ් එක 77:21 වෙනකම්. ඒ කියන්නේ මෙන්න මේ 77:21 මෙන්න මේ ලෙවල් එකට වගේ වෙනකම් මම ට්‍රෙන්ඩ් එක අල්ලනවා. රයිට්? සමහර විට මේක තව මෙන්න මේ ලෙවල් එකට ඩවුන් වෙන්න පුළුවන්. රිස් සෙන්ටිමන්ට් එක තව ඉම්ප්‍රූව් වුණොත්. ඉතින් මම ඒක ඔයාලට කියන්නේ ෆන්ඩමන්ටල් ඉම්පැක්ට් එක කොච්චරක් ස්ට්‍රොංද කියන එක ඕගොල්ලන්ට අත්දැකීමෙන් කියන්න පුළුවන් කමක් එනවා. හැබැයි මේ ඕගොල්ලෝ මේ ඩේටා බලන්න ඕනේ. ඉඳලා හිටලා මාකට් ඩේටා ෆෝකස් කරලා හරියන්නේ නැහැ. ඔගොල්ලෝ පොඩ්ඩක් ඒ ඩේටාත් එක්ක ඉන්නකොට ඔයගලන්ට එක්ස්පීරියන්ස් එක එනවා. ඒක නිසා ફોકસ කරන්න මාකට් ෆන්ඩමන්ටල්ස් වලට ටිකක් වැඩිපුර. එතකොට ඔයාලට ඒ අත්දැකීම ආවට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ වගේ ට්වීට් මම ට්වීට් ඩෙක් එක ඕපන් කරන් ඉන්නවානේ. මේ ට්වීට් ඩෙක් එකේ මොකක් හෝ අප්ඩේට් එකක් ඔයගලන්ට ආවොත් මොබයිල් එකෙන් කරන්නත් පුළුවන්. මම මොබයිල් එකෙත් ට්වීට් ඇලර්ට්ස් දාගෙන ඉන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඒක පාවිච්චි කරලා ට්‍රේඩ් ඔපචුනිටීස් හදාගන්න. කොච්චරක් දුරට ටේක් ප්‍රොෆිට් එකක් තියෙනවද කියන එක ඔයාලට ටෙක්නිකල් ලෙවල්ස් බලන්නත් පුළුවන් විශේෂයෙන් මම ගන්නවා රවුන්ඩ් නම්බර්ස් කියන්නේ සාමාන්‍යයෙන් දැන් රවුන්ඩ් නම්බර්ස් කියන්නේ 78යි 50 77යි 80 77යි 50 77යි 20 ඔයගේ රවුන්ඩ් නම්බර්ස් ඔයගලන්ට එක්සිට් එකට තියාගන්න පුළුවන් ඉතින් ඒක නිසා පොඩ්ඩක් මේවා වැඩිපුර අධ්‍යයනය කරලා බලන්න මම ඔයාලට මට පුළුවන් තාක්කල් මම මේ channel එකට videos දානවා. ඉතින් මම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. මම මොකක් හෝ දෙයක් දැනගත්තොත් මේ channel එකෙන් කතා කරනවා. ඉතින් market fundamentals වලට ඕගොල්ලන්ගේ පොඩ්ඩක් වැඩිපුර යොමු කරන එක තමයි මගේ අරමුණ. ඉතින් මොන හරි ප්‍රශ්න තිබ්බොත් මට අහලා එවන්න. ඊළඟට අපි ඉස්සරහට focus කරන්න ඕන දේ තමයි දැන් මේ ඉමික්‍රෝන් නේද මේ variant එක නම මම හිතන්නේ ඉමික්‍රෝන් තමයි ඒගොල්ලෝ මේ variant එකට දීපු නම මේ ඉමික්‍රෝන් variant එක කොච්චරක් දුරට දරුණුද right මේකේ death rate එක කොහොමද මේක කොච්චර දුරට මිනිස්සුන්ට බලපෑම් ඇති කරනවද මේක spread වෙන කොහොමද මේකේ spreading rate එක right එතකොට ඒ වගේ දේවල් focus කරලා WHO එකෙන් update එකක් දුන්නොත් මේක ටිකක් දරුණුයි ආපහු රටවල් වලට අපි කියනවා ලොක්ඩවුන් වලට යන්න මෙහෙම ඉම්පෝස් කරගන්න ට්‍රැවල් බෑන් ඉම්පෝස් කරන ඔයගේ දේවල් කිව්වොත් මාකට් එක තවත් රිස්ක් ඕෆ් වෙනවා. හැබැයි WHO එක කිව්වොත් මේකට වැක්සිනේෂන් වලින් මේක මැනේජ් කරගන්න පුළුවන් මේක ගැන වැඩි වද වෙන්න දෙයක් නැහැ මේකට කලබල වෙන්න දෙයක් නැහැ නිකන් අනිත් වේරියන්ට් වගේම මේකත් කාලෙකදී නැති වෙලා යයි ටිකක් පරිස්සම් වුණාම ඇති ඔය වගේ මේක පොඩ්ඩක් සැර බාල කරලා මේ මික්‍රෝන් අලුත් වේරියන්ට් එකේ සැර බාල කරලා WHO එකෙන් අප්ඩේට් එකක් ආවොත් මාකට් එක ආපහු රිස්ක් ඕන් සෙන්ටිමන්ට් එකට ඩ්‍රයිව් වෙනවා. ඉතින් මම පෞද්ගලිකව හිතනවා මේ ඉමික්‍රෝන් කියන වේරියන්ට් එකට මාකට් එක දිගටම රෙස්පොන්ඩ් කරන එකක් නැහැ.
මේකත් සාමාන්‍ය කොවිඩ් වේරියන්ට් එකක් බවට පත් වෙයි කාලෙත් එක්ක විශේෂයෙන් සතියක් දෙකක් ඇතුළත ඊට පස්සේ ආපහු මාකට් එකේ රිස්ක් සෙන්ටිමන්ට් එක ලොง සයිඩ් එකටයි මොකද මං හිතන්නේ දැන් මේ කොවිඩ් කියන දෙයින් ලෝකේ බැට කාලා තියෙන්නේ ආපහු මේකත් එක්ක දඟලගෙන මේකට බය වෙලා ලොක්ඩවුන් දාගෙන අර රිකා වෙන ඉකොනොමිස් ටිකත් ආපහු කඩන් වට්ට ගනින් කියලා බම හිතන්නේ නැහැ ඉතින් කොහොම වුණත් 100%ක් ඉස්සරහට ලෝකේ වෙන සිදුවීම් ගැන අපිට කියන්න බෑ අපි දැනට වෙච්ච දේ දැක්කා ඒකට අපි ට්‍රේඩ් එකක් ගත්තා අපි ටේක් ප්‍රොෆිට් කරා දැන් ඉස්සරහට අපි ફોકસ කරමු මොකක්ද ඊළඟට වෙන්නේ කියලා ඉතින් මම ඔයාලට කියන්නේ හැමතිස්සෙම මාකට් අප්ඩේට්ස් එනකොට ඔයාලට මගෙන් අහා ඉන්න බෑ එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි ඒක නිසා මේ ට්වීට් ඩෙක් එක හදාගන්න මේක හදන ඇටි වීඩියෝ එක තියෙනවා මේක බලන්න මේ channels ටික මම ඔයාලට ඒකේ තියෙන මොනවද follow කරන්න ඕන channels ටික කියලා විශේෂයෙන් forex live එක වැදගත් මේක follow කරගෙන දැන් මෙතන තියෙනවා forex live Iran says it plans to increase oil output to 5 million barrels per day එතකොට මේක oil වලට negative ඇයි supply එක වැඩි කරනවා right ඉන්ක්‍රීස් කරන ඔයිල් අවුට්පුට් එක. ඒතර ඔයිල් තව ගොඩක් දුරට ඩවුන් වෙන්න පුළුවන්. ඒක නිසා එතකොට ඕගලන්ට පුළුවන් USD CAD buy එකකට යන්න. ඉතින් ඔයාලට පුළුවන් දැන්ටම අප් ට්‍රෙන්ඩ් එකක තියෙනවා. ඉතින් මොකද මාකට් එක රිසෙන්ටිමන්ට් එක ඕෆ් වුණානේ. රිස්ක් ඕෆ් වුණාම එතකොට කැනඩියන් ඩොලර් එක වීක් වෙන ඉඳලා ඩොලර් එකට සපෝටින්. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ නිවුස් දැක්කම ඔයාලට පුළුවන් අදහසක් ගන්න. right? පැති දෙකෙන්ම බලන්න. ටෙක්නිකල් වලින් බලන්න. ෆන්ඩමන්ටල් වලින් බලන්න දෙකම එකතු කරලා එක ඩිරෙක්ෂන් එකක් හදනවා නම් ට්‍රේඩ් එකකට එන්ට වෙන්න. ඉතින් ඔයාලට කැමති විදිහකට කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම මගේ අයිඩියා එක තමයි ෂෙයා කරන්නේ. රයිට් කොහොම වුණත් ඉතින් අලුත් දෙයක් වීඩියෝ එක ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. අපි මෙතනනේ මෙතන මම පබ්ලිෂ් කරා මේ Facebook page එකේ ට්‍රේඩ් එක ඔයාලට පේන ඇති මම මේ ටේක් ප්‍රොෆිට් එක තියන්න කලින් 77.39 මම 77.21 ඉදී තමයි ටේක් ප්‍රොෆිට් එක තිබ්බේ. ඉතින් ඒක ඒ විදිහටම ක්ලෝස් වුණා 77.21 දී. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද කොවිඩ් වේරියන්ට් එක කරන්නේ කියලා. අපි ප්‍රාර්ථනා කරමු ආපහු ලෝකෙට එහෙම තත්ත්වයක් එන්න එපා. මේ වේරියන්ට් එකත් සාමාන්‍ය දෙයක් වෙලා නිකම්ම නැති වෙලා යන්න කියලා. එහෙනම් අපි හම්බෙමු තව වීඩියෝ එකකින්. ගුඩ් ලක් හැමෝටම.